රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි එක්සත් වෙලා යන ගමනක් කරෙන්ඩ බෙදිලා වෙන් වෙලා මේක කොට දාන්න පුළුවන් කියන එක බෑ කියන එක තේරුම් ගත යුතු කාලය ඇවිල්ලා තියෙනව නේද ඔව් විශේෂයෙන්ම එක්සත් භාවයේ අවශ්‍යතාවයේ රටේ සම්පූර්ණ ශක්තිය විකාශනය වෙන්නේ තමු එක්සත් නම් පමණයි මේ රටේ මිලියන 20ක් වගේ නැත්තම් ලක්ෂ 200ක ජනතාව මේ වගේ විදියට කැඩලා බිඳිලා කොටස් වෙලා භූගෝලීය වශයෙන් කැඩලා දේශපාලන වශයෙන් කැඩලා ඒ වගේම සමාජීය වශයෙන් කැඩලා ආගම වශයෙන් කැඩලා ඒ වගේම භාෂා වශයෙන් කැඩලා ඒ ආකාරයෙන්ම තමුගේ ජාතිය ජන්මේ මේ හැම එකකින්ම කැඩලා එහෙමනම් කොහොමද මේක ඒක රස වෙන්නේ දැන් අපි ගත්තොත් විශේෂයෙන්ම ආඩුකාරවරයා විදියට නැගිනිර කටයුතු කරනකොට ඒ අවස්ථාවේ මම දැකපු ප්‍රධානම කාරණේ තමයි පාරක් හැදුව පමණින් තමුගේ ජන ජීවිතයට ශක්තියක් ඒකෙන් ප්‍රමාණවත් ලෙස ලැබිලා නැහැ මං අන්න ප්‍රදේශයට දෙවනුව වැඩිම මූදු තීරයක් තියෙන උතුරේ සිට පානම දක්වා නැගිනිරයි උතුරයි එක්ක කිලෝමීටර් 700ක් වගේ දුර ප්‍රමාණය ඒ කියන්නේ ඉන්දියාවේ එක ප්‍රාන්තයකවත් ඉච්චර දුර මූදු තීරයක් තාමත්ම ශක්තිමත් නැත්නම් සාර්ථක මූදු තීරයක් නැහැ මේක සංචාර ව්‍යාපාරයට දීවර කර්මනේ මොකක් වුණා නමුත් අපි එකින් ලබා ගන්න ප්‍රයෝජනෙ මොකක්ද විශාල මුදු තීරයක් තිබිලා අදුමානි දීවර සම්පත්තිය ගන්නටවත් අපේ මධ්‍යම රජෙන් ක්‍රියාත්මක වෙලා නැහැ. එහෙමනම් අද අපික විමධ්‍යගත වැඩපිළිවෙල ගියෝ ඒ පළාත් සභාව තුල එවැනි ශක්තියක් වර්ධනය කිරීමේ ආර්ථිකමේ අවශ්‍යතාවයක් අනිවාර්යම තියෙනවා. එහෙම වුණොත් ඒ නිදහස ඒ කොටස් අනුව සංචාර කර්මාන්තයේ වේවා දීවර කර්මාන්තයේ වේවා මේ හැම එකටම ඒ පළාත් සභාවවල ශක්තිය යොදා ගන්න පුළුවන්. ඒකයි මේකේ අවශ්‍යතාවය. නැතනම් කොළඹින් තීරණ අරගෙන යාපෙන්ට හෝ වේවා බඩකලපුවට හෝ වේවා අම්පාට හෝ වේවා යනකොට හුඟක් කල් මැරිලා ඉවරයි. ඒ වගේම ෂණික තීරණ ගැනීම හැකියාව මධ්‍යම රජෙත් නැහැ. අනිතේ දේශපාලන නියෝජනත් වෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ කොටස අඩුයි. උතුරෙනුයි නැගෙනහිරින්. එහුන් විශේෂයෙන්ම විපක්ෂයේක සදාකාලිකව කාලික වෙනවා. එහෙමනම් ඔවුන්ගෙන් ලැබෙන සේවාව ඒ ආ සමගම අඩුවීමක් වෙනවා ඔවුන්ගේ ජනතාවට.